සියලු දිනාටම සුබ දවසක් මම අද කියලා දෙන්න යන්නේ මිරිස් බීජ තවන් කරන තැන සිට අස්වැන්න නිරන තැන දක්වා ඉතාමත් කෙටියෙන් අපි මිරිස් බීජ තවන් කිරීමේදී හොඳින් පාත්‍ය ජීවාණුහරණය කරලා අරගෙන අපි බීජ තවන් කිරීම සිද්ධ කරන්නේ බීජ තවන් කිරීමෙන් පස්සෙ අපි රෙදි වසුනක් යොදනවා රෙදි වසුනක් යොදලා අපි රෙදි වසුන සාමාන්‍ය දින 7 දී පමණ ඉවත් කිරීම සිද්ධ කරනවා දැන් ඔබ මේ දකින්නේ බීජ පැලවලා දින 12 දී අපි දින 4කට වතාවක් අනිවාර්යෙන් කාබනික කෘමි විකර්ෂක යොදාගෙන යන්න ඕනේ වගාවට කෘමි සතුන්ගේ ආරක්ෂා කරන්න මේ ඔබ දකින්න දින 16 දී බීජ පැලවලා දින 16 දී මේ ඔබ දකින්නේ අපි මේ වතාවෙත් අපි කාබනික කෘමි විකර්ෂක යොදාගෙන යනවා මේ ඔබ දකින්නේ සාමාන්‍යයෙන් දින 22 දී බීජ පැලවලා මේ අපි මේ අවස්ථාවේ කාබනික කෘමි විකර්ෂක යොදාගෙන යනවා මේ ඔබ දකින්නේ දින 28 දී පැල වර්ධනය වෙලා තියෙන ආකාරය දැන් මේ අවස්ථාවේදී අපිට පැල ගලවලා හිතව ගන්න පුළුවන් අපි පැල ගලවලා සිටව ගැනීමට කලින් අපි පාත්‍ය සකස් කර ගන්න ඕනේ පාත්‍ය සකස් කරගෙන කාබනික පොහොර හොඳින් නදලා පාත්‍ය සකස් කරගෙන පාත්‍ය දීවානුවරණය කරලා අරගෙන අපිට පුළුවන් පැල සිටවීම සිද්ධ කරන්න මෙන්න මේ වගේ අපි මූල මණ්ඩලයට අවමහානියක් වෙන විදිහට පැල ගලවගෙන පැල සිටවීම සිද්ධ කරන්න ඕනේ පැල සිටවීමේ ගොඩක්ම වැදගත් වෙනවා උස් පාත්‍යයක් සකස් කර ගන්න පුළුවන් නම් මේ වගේ උස් පාත්‍යයක පැල සිටවීමකින් ගහට අවශ්‍ය කරන නිසි වර්ධනයක් ලබා දෙන්න ඊට අමතරව අපේ වගාව දිලීර හානි වලට ගොදුරු වීම වළක්වා ගන්නත් පුළුවන් මිරිස් පැල සිටීමේදී මෙන්න මේ විදිහට පැල දෙකක් අතර අඟල් දෙකක පමණ දුරක් සිටින විදිහට අපි සිටවන්න ඕන මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දිලීර හානියක් ඇවිල්ලා එක පැලයක් හරි මැරුණොත් තව පැලයක් අපිට ඉතුරු වෙනවා ඒ නිසා තමයි අපි මෙන්න මේ විදිහට සිටීම සිද්ධ කරන්නේ දැන් ගෙවතු වගාවක් විදිහට කරද්දී පැල දෙකක් අතර දුර අඩි එකහමාරක් විතර වගේ ගන්න ඒ කියන්නේ වලවල් දෙකක් අතර දුර පැල සිටවල අපි ජල සම්පාදනය සිද්ධ කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම පැලවලට සෙවන ලබා දීම සිදු කරන්න ඕනේ මේ සෙවන ලබා දීමට ඔබට පහසු දෙයක් භාවිතා කරන්න පුළුවන් කොළයක් එහෙම නැත්නම් කාඩ්බෝඩ් කෑල්ලක් මේ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් මේ විදිහට අපි දින 5ක් විතර යනකම් පැලවලට සෙවන ලබා දීම සිද්ධ කරනවා ඊට අමතරව දිනපතා ජල සම්පාදනය සිද්ධ කරනවා මේ ඔබ දකින්නේ දින 35 දී සාමාන්‍ය මිරිස් පැලයක් ගලවලා හිටවලා ඉවරලා දින 20ක් යනකම් කිසිම කොළයක් කෑමක් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ අපි මේ දින 35 දී පමණ නැවත කාබනික පොහොර එකතු කරලා මෙන්න මේ විදිහට පොහොර ටික පසට කලවම් වෙන්න අපි නැවත පැලේ වටේ කොටලා දෙනවා. මෙහෙම දීලා අපි ජල සම්පාදනය සිද්ධ කරනවා. ඊට අමතරවත් අපි දැන් අනිවාර්යයෙන්ම දින 4කට වතාවක් කාබනික කෘමි විකර්ෂක යොදාගෙන යනවා මේ මිරිස් වගාවට අපේ වගාව ආරක්ෂා කරගන්න සුදු මැස්සන් කුරිටම වෙන සතුන්ගේ. මේ ඔබ දකින්නේ දින 45 දී පමණ පැලේ වර්ධනය වෙලා තියෙන ආකාරය. ඒ අවස්ථාවේදීත් අපි මෙන්න මේව පැලේ වටේ කොටලා දීලා නැවත කාබනික පොහොර එකතු කරලා නැවත අපි පස කොටලා දෙනවා පැලේ වර්ධනය වෙන්න. ඊට අමතරව අස්ස පරිදි ජල සම්පාදනය සිද්ධ කරන ඊට අමතරව දින 4කට වතාවක් කාබනික කෘමි විකර්ෂක අපි ස්ප්‍රේ කිරීම සිද්ධ කරනවා. මෙහෙම කාබනික කෘමි විකර්ෂක අපි ස්ප්‍රේ කරන්නේ සාමාන්‍යයෙන් අපේ වගාව මිරිස් කොළ කොට වීමේ වෛරස් එකකින් ආරක්ෂා කරගන්න. දැන් මේ ඔබ දකින්නේ දින 65 දී මිරිස් පැලයක් මිරිස් ගහ වර්ධනය වෙලා තියෙන ආකාරය දැන් මේ වෙද්දි සාමාන්‍යයෙන් කරලක් දෙයක් අපිට දකින්න පුළුවන් ඊට අමතරව කරල් මල් අපිට දකින්නත් පුළුවන් මේ අවස්ථාවේදී අපි කාබනික පොහොර එකතු කරලා නැවත ජල සම්පාදනය සිද්ධ කරනවා ඊට අමතරව දින 4කට වතාවක් කාබනික කෘමි විකර්ෂක අපි ස්ප්‍රේ කරගෙන යනවා ඊට අමතරව අවශ්‍ය පරිදි අපි ජල සම්පාදනය සිද්ධ කරගෙන යනවා මේ වගාවට දැන් ඔබට පේනවා ඇති කිසිම ගැටලුවක් නැතුව කිසිම කෘමි හානියක් නැතුව අපේ මිරිස් වගාව වර්ධනය වෙන විදිහ දැන් මේකෙදි වැදගත්ම වෙන්නේ දින 4කට වතාවක් මේ කාබනික කෘමි විකර්ෂක ස්ප්‍රේ කිරීම. ඒ කියන්නේ අපි මේ ස්ප්‍රේ කරන කාබනික කෘමි විකර්ෂක වල සතුන් මැරීමක් සිද්ධ වෙන්නේ නැහැ කොයිම අවස්ථාවකවත් පළවා හැරීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දින 4කට වතාවක් කාබනික කෘමි විකර්ෂක යොදන්න ඕන. මේ විදිහට වගාව කරගෙන ගියොත් අපිට සාමාන්‍යයෙන් කිසිම ගැටලුවක් නැතුව අපේ වගාව හොඳින් කරගෙන යන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නේ දින 4කට වතාවක් කාබනික කෘමි විකර්ෂක යෙදීමත් ඒ කාබනික කෘමි විකර්ෂක යෙදීමේදී මාරුවෙන් මාරුවට එකම වර්ගයක දිගට යොදන්නේ නැතුව මාරුවෙන් මාරුවට යෙදීමත් තමයි වැදගත්ම වෙන්නේ. ඉතින් මෙවැනි වීඩියෝ වලින් ඉදිරියේදීත් හමු වෙන අදහසින් සම්බ ගන්න ඔබ සියලු දෙනාටම සුබ දවසක්.